ಸಾಂಸ್ಕೃತಿಕ ಯೌವನಿ ಸಿಂಹ ಸದಾಚರಣೆ ತಾರಕ ಪಿಲಹರ ග්‍රාමීන් පස්වපි සූදානම් දවසේ අවසන් තීරණ වලට යන්න. ඉතින් ඔබ දන්නවා තරං කරුණ හැදෙන උඩ හැකියාව ලැබුණා කිසිදු ගැටලුවකින් තොරව මෙතනින් ඉදිරියටම යන්න. ඒ වගේම මගේ දකුණු පසෙ ඉන්න තරං කරුවන්ට සිදු වුණා දවසේ අලු ඡන්ද ලබාගෙන ඔවුන්ගේ අවසන් තීරණ ලැබෙන තුරු සුළු මොහොතක් මේ වේදිකාව රැඳෙන්න. අනිවාර්යයෙන්ම මේ තරං කරුවන් හැදෙන අතුරින් කවුරුන් හෝ තිදෙනකු තවත් ಸ್ವಲ್ಪ මොහොතකින් මේ තරගය හැරදමා යනවා ඔබ ලබා දුන් SMS ප්‍රමාණයට අනුව. අපි සූදානම් මේ තරම් කරුණ හය දෙනාගෙන් පළමු තීරණ ලබා දෙන්න තරම් කරුණ දෙදෙනෙකු වේදිකාව ආරාධනා කරන්න. සිතුම් නිමන්ත සහ වශික ප්‍රදීප් එන වේදිකාවට. හොඳයි. අපි දන්නවා සෑහෙන කාලයක් පුරාවටම ඔබ දෙදෙනා මේ තරඟයේ ඔබගේ උපරිම හැකියාවන් පෙන්වලා කොටස් වශයෙන් මේ තරඟයේ ඉදිරියටම ආවා විශ්ව මණ්ඩලයේ ආදරේ ඔවුන්ගේ හිත දිනාගෙන. ඔවුන් තමයි ඔබව අවසන් තරඟ කරන 48 දින අතරටම රැගෙන ආවේ. නමුත් මේ මොහොත වන විට මුලින්නම් ලක්ෂයකට අධික තරඟ කරන පිරිසක් මේ තරඟයට සහභාගී වුණා. ඉන්පසුව කොටස් වශයෙන් ඔවුන් මේ තරඟ ඉවත් වෙලා ගිහිල්ලා අති දක්ෂින් 48 දෙනෙකු අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලේ අපිට ලබා දුන්නා, තෝරලා දුන්නා. නමුත් දැන් මෙතනින් එහාට අවසන් මහා තරගයේ දක්වා ඔබ සිළු දෙනාම මේ තරගෙන් රැගෙන යන්නේ ඉදිරියට ගෙන යන්නේ ආදරණීය ප්‍රේක්ෂකින්. ඔවුන් ලබා දෙන SMS මනාපයන් වලට අනුව තමයි ඔබ මේ තරගයෙන් ඉදිරියට යනවාද නැද්ද කියලා තීරණය වන්නේ. අද දවසේදී ඔබ දෙදෙනාටම සිදු වුණා ඊයේ රාත්‍රියේදී ගායනා කරපු ගීත දෙකට අනුව ප්‍රේක්ෂකයන්ගේ හිත දිනා ගත්තාට ඔවුන්ගේ කැමැත්ත අඩුවෙන් ලබා ගන්න. එයන ඔබට සිදු වුණා දවසේ අඩු ඡන්ද ලබාගෙන දකුණු පැත්තට යන්න. ඔබට මොකද හිතෙන්නේ මෙතෙක් මේ ආපු දුර ගැන? සමහරක් විට මේ මොහොත වන්නට පුළුවන් ඔබේ අවසාන මොහොත. ඊට හේතුව තවත් ස්වල්ප මොහොතින් ඔබට මේ සියලුම බලාපොරොත්තු ඔබේ සිහිනස් මේ සිහිනේ බොඳ වෙලා ඩ්‍රීම්ස්ා සිහින සම්පූර්ණ වශයෙන්ම ඔබේ හිතින් අයින් කරගෙන මේ තරගෙන් මේ දෙවන්ත වේදිකාවෙන් ඔබට සිදු වේවි ඉවත් වෙලා යන්න. එනිසා ඔබට කුමක්ද හිතෙන්නේ මේ ආපු දුර ගැන? ඇත්තටම මෙච්චර දුරක් ආපු එක ගැන වුණත් මම ගොඩක් සන්තෝෂ වෙනවා. මේ වේදිකාව උඩ නැගලා මට ගීතයක් ගායනා කරන්න ලැබීම ගැන මම ගොඩක් සන්තෝසයි. මොකද අවසන් තරම් කරුවන් අවසන් කීප දෙනා තීරණ තාක් මේ වේදිකාව තමයි සියලු දාම ගීත ගායන. ඉතින් මේ වේදිකාව තුළට මට එන්න ලැබීම ගැන මම ගොඩක් සතුටුයි. ඉතින් ආදරණීය නිශ්චය මණ්ඩලයත් මතක් කරන මේ වෙලාවේ ඔවුන් නිසා තමයි මම මේ වේදිකාවට මට මේ වේදිකාවට එන්න පුළුවන් වුණේ. ඉතින් ලැබෙන දෙයක් සතුටින් බාර ගන්න ප්‍රශ්නයක් නෑ. වාසික ප්‍රදීප් ඔබට අනිවාර්යයෙන්ම ඇති යමක් ප්‍රකාශ කරන්නට දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ඔබට දැනෙන දේ, හිතක දැනෙන දේ මේ මොහොතේ වචනට බෙරලා. ඔය සිතුම් කිව්වා වගේ නම් මුලින්ම මෙතෙක් දුරට මාව ගෙනාවේ අපේ ගරු විනිශ්චය මණ්ඩලය. ඉතින් ගරු විනිශ්චය මණ්ඩලයේ මගේ මොනම හැකියාවක් දුටුව නිසායි මාව ජනතාවට බාර දෙන්න කල්පනා කරලා තිබුණේ. ඉතින් ඊට පස්සේ ජනතාවට පුළුවන් විදිහෙන් මට SMS කරලා මම අද මේ තැන ඉන්නවා. ඉතින් මට ආදරය කරන පිරිසක් ඉන්නවා. එයාලට මගේ පිටිපස්සේ මම මේ තැනට එන්න ගොඩක් මහන්සි වෙච්ච පිරිසක් ඉන්නවා. එයාලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. නම් වශයෙන් කියන්න බැරි තරමේ පිරිසක් ඉන්නවා. ඒ අතරේ විශේෂයෙන් එක්කෙනෙක් මට මතක් කරන්න තියෙනවා. මගේ අම්මා තාත්තා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. නමුත් ඒ දේ මම මෙහෙම දෙයක් කරන්න මට මේ දේ හඳුනගන්න උදව් වුණු මට මගේ ගුරුවරයා එතුමා ගොඩක් ආදරෙන් මතක් කරනවා. දෙවියෙක් වගේ ගුරුවරයෙක් මට ඉන්නවා. ඉතින් එයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. හොඳයි රසික, බලමු ඔබටත් යම් කිසි තීරණයක් ප්‍රේක්ෂින් මේ මොහොත වෙනකල් ලබා දීලා තිබෙනවා. ඉතින් අපි දන්නේ නැහැ තාම මේ තීරණය කුමක්ද කියලා. ඔබ වාසනාවන්තයින අද දවසේදී ඔබට හැකියාව ලැබෙවි කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට යන්න. සතුටුම ඔබටත් එහෙමයි. ඔවුන් ලබා දෙන තීරණ අවසන් තීරණ අනිවාර්යයෙන්ම අපි පිළිගන්න ඕනේ. ඒ නිසාවෙන් එසේනම් අපි
සූදානම් වන්නේ දෙවන වටේ අවසන් තීරණ වලට යන්නයි. සිතුම් නිමන්තත් වාසික ප්‍රදීප් ඉන්නවා මාත් එක්ක. ඔවුන්ගේ අවසන් තීරණ ලබා ගන්න ඇවිල්ලා. එසේනම් සියල්ල සූදානම් තීරණයට යන්න. අබලම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අද දවසේදී මේ දෙදිනාට ලබා දුන් අවසන් තීරණය කුමක්ද කියලා. තීරණෙන් පසුව මම කියන්නම් මේ තීරණය මේ දෙදිනාගෙන් කාටද කියලා. මෙතනගෙන අද දවසේදී නැවත වතාවක් ඔවුන්ගෙන් එක් අයක වාසනාවන්ත වනවා මේ ඩ්‍රීම් ස්ටාර් මාවතේ තවදුරටත් ඉදිරියට යන්න අවස්ථාව ලබා ගන්න. යනුව ප්‍රේක්ෂකයන් තීරණය කළා තිබෙනවා තවදුරටත් ඉදිරියට යන තරංකරු හැටියට සිතුම් නිමන්තත් වාසික ප්‍රදීප් අතරින් ප්‍රේක්ෂකින්ගේ තීරණය අද දවසේදී මෙදිනාගෙන් ඉදිරියට යන තරංකරු හැටියට සිතුම් නිමන්ත ඔබයි. එයන ඔබට හැකියාව ලැබෙනවා තවදුරටත් මේ තරඟේ රැඳී සිටින්නට ඔබට ඉදිරියට යන අවස්ථාව ලැබෙනවා. අද රසික ඔබට තාමත් ඔබේ අවසන් තීරණය ලැබුණේ නැහැ. තවත් සුළු මොහොතක් ඔබට සිදුවනවා වේදිකාව රැඳී සිටින්නට. මෙලකට අපි තවත් අඩු ඡන්ද ලබාගත් තරඟකාරියකට එකම එක තරඟකාරිය සිටින්නේ අද දවසේදී. ඇයට ආරාධනා කරන වේදිකාවට එන්න මනෝරි බුද්ධික ඔබේ අවසන් තීරණය ලබා දෙන්නට. මනෝරි බුද්ධික ඔබ තාමත් ඉතාමත්ම අවදානම් මොහොතක තමයි සිටින්නේ. ඊට හේතුව ඔබයි වාසිකය ඇතුළුව තරංකරුවන් 5 දෙනෙකු පමණයි තාමත් ඉතුරුලා ඉන්නේ. මේ 5 දෙනාගෙන් අනිවාර්යයෙන්ම 3 දෙනෙකු මේ තරගෙන් ඉවත් වෙලා යනවා. එහෙනම් අනිවාර්යයෙන්ම තරංකරුවන් 2 දෙනෙකුට පමණයි තරංකරු හෝ තරංකාරිය 2 දෙනෙකුට පමණයි අවස්ථාව තිබෙන්නේ මේ තරගෙන් ඉදිරියට යන්න. මනෝරි ඔබත් ඉතාමත්ම බලාපොරොත්තු රසක් හිතේ තියාගෙන තමයි මේ දරන් ඩ්‍රීම්ස් තරඟේ රවතිර උනේ. නමුත් ප්‍රේක්ෂක වන අපේ ලබා ගන්නට ඔබට හැකියාව ලැබුණේ නැහැ. ඔවුන් යාදර දිනා ගන්නට ඔබට හැකියාව ලැබුණේ නැහැ. ඔබ මේ තරගාවලිය තුළ යම් යම් වෙනස්කම් හොඳ ගීත ගායනා කරාට මේ SMS වටේදී ඔබ තෝරාගත්තු ගීතයට හෝ ඔබෙන් වෙච්ච අඩුපාඩුවට නිසාවෙන් ප්‍රේක්ෂකින් අද දවසේ ඔබට අඩු ඡන්ද තමයි ලබා දීලා තිබෙන්නේ. නමුත් ඒ හේතුම වූ බලපෑවොත් ඔබ අද දවසේදී මේ තරගෙන් ඉවත් වන්නට ඔබට මොනවද කියන්න තිබෙන්නේ? මම පළමුවෙන්ම මගේ අම්මටයි තාත්තටයි ස්තුතියන් දෙන්න ඕනේ. මගේ අයියා මාව මේ අවසාන 48 දින අතරට මිනිෂ මණ්ඩලයේ මාව රැගෙන ආවා. මගේ යම්කිසි දක්ෂතාවයක් තිබුණ නිසා ඉතින් ජනතාවට මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න ඇති. මොකද හිතෙන්නේ මේ මොහොතේ ඔබට යම් කිසි දයක් තිබෙනවද? ඔබට ඊරාසල SMS කරපු ප්‍රේක්ෂක වෙනුවත් යම් කිසි දයක් තිබෙනවද කියන්න උන්ට. ඔබට මෙතෙක් කල් උදව් කරපු කෙනාට, ඔබේ දෙමව්පියන්ට, ඥාතීන්ට. මට ගීත පුහුණු කරපු මාමා දිසානායක මාමා මගේ පස්සෙම හැම තැනටම ආවා. ඉතින් ඒ මාමටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ ගීතේ බලලා මට SMS කරපු මගේ පවුලේ අය, මගේ මේ ශ්‍රී ලාංකික ජනතාව සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මොනවද බලමු ඔබේ අවසන් තීරණය කුමක්ද කියලා. රසික ඔබ සූදානම් අවසන් තීරණයට. අබලමු තීරණය. තීරණයෙන් පසුව මම කියන්නම් වැඩි ඡන්ද ලබා ගන්න කෙනා කවුරුන්ද කියලා. Thank you.
සුදු පැහැය. ඒ අනුව අනිවාර්යෙන්ම තවත් එක් අයෙකුට වාසනාව හිමිවනවා දවසේදී මේ තරගයේ නැවත වතාවක් ඉදිරියට යන්න තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට අවස්ථාව ලැබෙනවා. එසේනම් මනෝරි මන් තිර ලබා දෙන්න දෙන්න. ඇසික සූදානම්. ඔයි. අදවසේදී සුලංගේ ප්‍රේක්ෂකින් තීරණය කළා තිබෙනවා මේ දෙදෙනාගෙන් තවදුරටත් මේ තරගයේ රැඳී සිටින තරගකරු හෝ තරගකාරී හැටියට මේ දෙදෙනාගෙන් ඉදිරියටම යන්නේ මනෝරි බුද්ධිකාව බව. හොඳයි මනෝරි, අපි ඔබට සුබවදනවා. හමු ඊළඟ වටේදී. ජය වේවා. එයානෝ රසික, ඔබට තාමත් සිදුවනවා ඔබේ අවසන් තීරණය ලබා දෙන තුරු වේදිකාවේ සුළු මොහොතක් රැඳෙන්න. දැන් ඔබට පේනවා තවත් තරඟකරුවන් සිදෙනු පමණයි මගේ දකුණු පැත්තේ අසුන්ගෙන සිටින්නේ. මේ සිව් දෙනාගෙන් අනිවාර්යෙන්ම සිදෙනෙකු මේ තරගෙන් ඉවත් වෙලා යනවා. එසේනම් ආරාධනා කරන වේදිකාවට ශමිලා කම්පිතරත්, චේති ලක්ෂාන් සහ නිසාන් සන්දීප් එන්න තිදෙනා වේදිකාවට ඔබේ අවසන් තීරණය ලබා දෙන්නට. මේ තමයි අද දවසේ දෙන ඩ්‍රීම්සා සීසන් 4 අවසන් තරංකරුවන් 48 දෙනාගේ වටේ පළමු කණ්ඩායමේ අවසන් තීරණ ලබන්නට පැමිණි තරංකරුවන් 4 දෙනා. මේ 4 දෙනාගෙන් අනිවාර්යෙන්ම තවත් ස්වල්ප මොහොතකින් තරංකරුවෙක් ඇරෙන්නට අනිත් තිදෙනාටම සිදුවනවා. මේ තරගෙන් ඉවත් වෙලා යන්න ජනතාව ලබා දුන් ඒ අවසන් තීරණයට අනුව අපි දන්නවා මේ සිව් දෙනාම එක වගේ දක්ෂයි. ඒ නිසාවෙන් තමයි අපේ ආදරණීය මිනිස් මණ්ඩලය මේ සිව් දෙනා අවසන් 48 දෙනා අතරට රැගෙන ආවේ. නමුත් ප්‍රේක්ෂක මනාපෙන්ට අනුව ඔවුන්ගේ තීරණ අවසන් තීරණ හැටියට තිදෙනෙකු අපට අහිමි වෙනවා. ශමිලා කම්පිත, ඔබ අවසන් අවස්ථාව වන්නට පුළුවන් මේ වේදිකාවේ මේ රැඳී සිටින. සමහරකට ඊයේ දවසේදී ඔබට ලැබුණු හොඳ අවස්ථාවක් ඔබ මගහැරියා වෙන්නත් පුළුවන්. මොකද හිතෙන්නේ ඔබට මේ සිද්ධ වුණු සිද්ධිය ගැන? ඇත්තමයි, මට මුලින්ම ස්තුති කරන්න ඕනේ මගේ දෙමව්පියන්ට. මම මේ තරඟට යොමු කළේ ප්‍රබලතම ආශාව තිබ්බේ මගේ අම්මටයි තාත්තටයි. ඒගොල්ලෝ තමයි මාව යොමු කරලා මාව දිරිමත් කළ හැම වෙලෙම පිටිපසින්ලා. ඊට පස්සේ මගේ අක්කලා, මගේ පවුලේ ඥාතියෝ හැමෝම දෙනා. ඊට පස්සේ මම මේ වේදිකාව මතට අරගෙන ආවේ මට දිරිමත් කළ මගේ අඩුපාඩු පෙන්වලා දුන්නේ ආදරණීය විනිශ්චය මණ්ඩලය. එහෙම විනිශ්චය මණ්ඩලයට ගොඩාක් මම ගරු කරනවා, ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම මෙච්චර දුර ආවට. ඒ වගේම මගේ පිටිපස්සෙන් ඉඳගෙන මට හැම වෙලෙම මට කරන්න පුළුවන් කියලා ශක්තියක් උනේ මගේ ආදරණීය යාළුවෝ, මගේ යාළුවෝ ටික. ඒකට ගොඩාක් ස්තුතිවන්ත මුලින්ම. ඊට පස්සේ ආයි මට කියන්න තියෙන්නේ මෙච්චර දුර ආපු ගමන ගැන පිටිපස්සෙන් බලද්දී මට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් මගේ දක්ෂතාවයන් ගැන. අද වේදිකාවෙන් සමුගන්න වුණත් මම කරපු දේවල් ගැන හිතලා ගොඩක් ආත්ම තෘප්තියකින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. හොඳයි, අපලමු ඔබේ තීරණය අවසන් තීරණය කුමක් වේවිද කියලා. නිශාන් සන්දීප්, ඔබට හොඳ ගමනක් යන්නලා තිබුණා, ඔබට හොඳ හඬක් තිබෙනවා, ඔබ හොඳ ගීත ගායනා කරා මේ වේදිකාව තුළ. ඒ නිසාවෙන්ම තමයි අපි ආදරණීය මිනිස් මණ්ඩලය ඔබව මේ අවසන් 44 දින අතර රැගෙන ආවේ. නමුත් මේ මොහොත ඊට වඩා වෙනස්. ඔබ අද අඩු චන්දලාවින් ගොඩේ ඉන්නවා, මේ අවසන් සිව් දෙනා අතර ඉන්නවා. මේ සිව් දෙනාගෙන් එක් අයෙකුට පමණයි වාසනාව ලැබෙන්නේ මේ තරගෙන් ඉදිරියටම යන්න. සමහරක් විට ඒ අවස්ථාව ඔබ හිමි කරගන්නටත් පුළුවන්. සමහරක් විට ඔබ මේ ඉවත් වෙන තිදෙනා අතර ඉන්නවත් පුළුවන්. ඔබට මොනවද අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ මම මේ තත්වෙට, ඒ කියන්නේ මේ තරඟේ මේ තාක් දුරට ගෙනාවේ මගේ ආදරණීය මිනිස් මණ්ඩලය. මම මේ අස්සරි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා, ගොඩාක් ගරු කරනවා මගේ මිනිස් මණ්ඩලයට. සහ මගේ පිටිපස්සෙන් ඉඳගෙන මම දිරිගෙන
මගේ අම්මයි තාත්තා ඉන්නවා තන. ගොඩාක් ස්තුතියන් දෙනවා ඒගොල්ලන්ට. එහෙම තමයි. හොඳයි. අපි එසේනම් චේතියත් එක්ක කතා කරන්න සූදානම්. චේතිය, ඔබට මේ මොහොත ඉතාමත්ම පැහැදිලිව ඔබට තේරෙනවා. ඔබට දැනෙනවා දැන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔබට මොනවද කියන්න තිබෙන්නේ ප්‍රේක්ෂකින්ටත් ඔබේ දෙමව්පියන්ට ඥාතින්ට? ස්ටෙල්ලා මම ස්ටුඩන්ට් දෙන්නෝනේ මගේ අම්මයි තාත්තයි. මගේ හෙවණැල්ල වගේ මගේ ශක්තිය මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්න නැත්නම් කවදාවත් මම මෙතනවත් මම මොන කොහෙතනෙදිද කියලා මම දන්නේ නැහැ. ස්ටුඩන්ට් දෙනෝ ඉස්සෙල්ලා මගේ අම්මයි තාත්තයි. ඒ වගේම මගේ ආදරණීය නිෂ මණ්ඩලේ නදීක ගුරුගේ සර් චන්ද්‍රිකා සිවර්ධන මැඩමුත් කීති පැස්කුවල් සර් අපේ අඩුපාඩු හදා දීලා මොකද මම මේ තරඟෙට එද්දි තිබ්බ මට්ටමට වැඩිය මට දැන් තේරෙනවා මම 1.0ක් හරි මම දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් අද මේ තරඟෙන් ඉවත් වුණා. බොහොම සතුටින් චූටි දුකක් තියෙනවා මොකද යාළුවෝ දාල හෙන්න වෙන එක ගැන. ඉතින් එහෙම වුණොත් සතුටින් දුක බදාගෙන අනිවාර්යෙන්ම තරඟ ඉවත් වෙලා ඉදිරි වැඩ කටයුතු ගැන මම කරන්න ඕන දේවල් ගැන හිතනවා. හොඳයි එහෙනම් අපි අවසන් තීරණ වලට යන්නට මත්තෙන් මේ සිවුදනාගේ අවසන් තීරණ යන්නට මත්තෙන් අපි සූදානම් වෙනවා. ඒ කුතුහලය මදක් මේ වේදිකාව තුල තබලා පුංචි රාමිකරයන්.